බස්රතයකදී හමු වූ තරුණයෙකු සමග ඇතිකරගත් ප්‍රේම සම්බන්ධතාවක් හේතුවෙන් ගර්භණී භාවයට පත් වූ වයස අවුරුදු 15ක දැරියක් සම්බන්ධයෙන් ජාතික නම් ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයක් මගින් අදාළ සැකකරු අත්අඩංගුවටගෙන අධිකරණයේ වෙත ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාකාරගත කර ඇත 2019 වසරේ චුනි මාසයේ දිනක සිය දෙමව්පියන් සමග ඇති වූ ආරවුලක් හේතුවෙන් නිවසෙන් පිට වූ දැරිය මහනුවර පදිංචි තම මාමාගේ නිවසට බස් රථයක නැගී යන අතරතුරදී දැරියට මෙම තරුණයා මුණ ගැසී තිබේ පසුව දෙදෙනා අතර පෙම් සම්බන්ධතාවක් ගොඩනැගී ඇති අතර මෙම මුණ ගැසීමෙන් මාසකට පමණ පසු අදාළ සැකකාර තරුණයා විසින් දැරියව දෙල්ගොඩ ප්‍රදේශයට ගෙන්වාගෙන තිබේ ඉන්පසු ඔවුන් දෙදෙනා අඹ සැමියන් ලෙස දින කිහිපයක්ම ජීවත් වී ඇති අතර පසුව මෙම දැරියව පිටකොටුව බස් නැවතුම්පොළට ගෙනවිත් ඇරලවා තිබේ පසු ගර්භණී තත්වයට පත් වී ඇති මෙම දැරිය දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගත කිරීමෙන් අනතුරුව දියණියක් බිහි කර ඇති අතර ඒ පිළිබඳව රෝහලේ වෛද්‍යවරයෙකුගෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අදාළව විමර්ශන කටයුතු සිදු කර තිබේ. එහිදී මෙම සැකකාර තරුණයා සම්බන්ධ කිසිදු තොරතුරක් දැරිය විසින් දැන නොසිටි අතර පසුව දැරිය වෙත දුරකථන ඇමතුම් ලබා දුන් දුරකථන අංකය ඔස්සේ පරීක්ෂණ කටයුතු සිදු කර තිබේ. එමගින් සොයාගත් තොරතුරු වලට අනුව මෙම සැකකාර තරුණයා මොන්නේස්වරම් කෝවිල අසල පළතුරු කඩේ රැකියාවක් කරමින් සිටින බව තහවුරු කරගෙන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා එම ස්ථානයට ගියද ඒ වන විටත් සැකකරු එම ස්ථානයෙන් පලා ගොස් සිටි අතර පසුව වැඩිදුරටත් සිදු කළ විමර්ශන මගින් මෙම සැකකාර තරුණයා අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත අත්අඩංගුවටගත් සැකකාර තරුණයා අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාකාරගත කොට තිබේ ළමයින් අධ්‍යාපනයේ ලැබිය යුතු වයස් සීමාව තුළ අනිවාර්ය අධ්‍යාපනය ලබා ගැනීම සඳහා යොමු කරන ලෙසත් ළමයින්ගේ ක්‍රියාකාරකම් සහ ඔවුන් ඇසුරු කරන පුද්ගලයන් යනේන ස්ථානයන් පිළිබඳව නිරන්තරයෙන්ම වඩා විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දෙමව්පියන්ගෙන් වැඩිහිටියන්ගෙන් සහ භාරකරුවන්ගෙන් ඉල්ලා සිටි